ලෝකයේ අනාගතය තීරණය කරන්නේ කාන්තාවයි. සාමාන්‍ය ඉතිහාසයේ සාහිත්‍යයත් එක්ක අපි අවධානය යොමු කරන විටත් අපිට හමු වෙන දේ තමයි අනාගතය නියම කරන්නේ, අනාගතය තීරණය කරන්නේ අම්මායි කියන කාරණේ. දරුවන්ට ජන්මේ ලබා දීම තුළ අනාගතය වෙනුවෙන් අවශ්‍ය කරන පියගැට පෙළ සකස් කරන්නේ ඇයි? මේ සියලු දේ තුළ මාර්තු 8 වෙනිදා කිට්ටු වෙනකොට අපේ කතාබහ බොහෝ සෙයින් වැඩිපුරම අවධානය යොමු වෙන්නේ වැඩිපුර බරක් තියන්නේ කාන්තාව වෙනුවෙන්. ඒක 8 වෙනිදා පමණක් ඉලක්ක වීම කනගාටුවට කරුණක්. නමුත් සමස්තයක් විදිහට, රටක් විදිහට අපි මේ කියන කාලවකවානුවන් තුළදී කොයි විදිහටද කාන්තාවගේ සුභසිද්ධිය, කාන්තාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ කියන දේ පිළිබඳ කතා කිරීම වැදගත්. ඒ වගේම ඉදිරිය අනාගතය වෙනුවෙන් දියණිය, දැරිය හෝ වේවා, බිරිඳ හෝ වේවා, අම්මා හෝ වේවා, මේ සියලු දෙනා වෙනුවෙන් සිදුවිය යුත්තේ කුමක්ද, තවමත් සිදු නොවුනේ කුමක්ද කියන දේ පිළිබඳ කතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දිගින් දිගටම අපි මේ පිළිබඳ කතා කළා. අද දවසේදීත් අපි හිතුවා හෙට දවසේදී මාතර උයන්වත්ත මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී රාජ්‍ය උත්සවය පැවැත්වීම නියමිතව තිබෙනවා ජාත්‍යන්තර කාන්තා දිනයේදී අදාළව ශ්‍රී ලංකාව තුළ. ඒ අනුව අපි හිතුවා අද දවසේදීට සමගාමීව මෙහිදී විශේෂයෙන් කතා කරන්නට මේ රටේ කාන්තාවන් හා සම්බන්ධයෙන් විය යුතු කාරණා මොනවාද, වර්තමාන තත්ත්වය කුමක්ද, මෙන්න මේ කියන සියලු කාරණා පිළිබඳ අපි ආරාධනා කළා ඒ වෙනුවෙන් කතා කරන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාඛා සූරියබණ්ඩාර මහත්මියට අපි ආරාධනා කළා. සරලම කතාවෙන් ගත්තොත් අද වෙද්දී අපි සතුටු වෙන්න පුළුවන් තැනකදී ඉන්න අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් ඇතිලා තියෙන තත්ත්වය ගැන. ඒක ඇත්තටම කතා කළොත් චාමර, මේකේ ධනාත්මක සහ ඍණාත්මක කියන දෙපැත්තෙන්ම මේ සම්බන්ධයෙන් උත්තර තියෙනවා. හේතුව එක පැත්තකින් කාන්තාවන්ටම විශේෂ වෙලා කාන්තා දිනයක් පවත්වන්නේ ඇයි කියන කාරණය තුළම යම් කිසි ආකාරයක අපි කොතනද ඉන්නේ සහ අපිව යම් ආකාරයකට කාන්තාව කොතනද තවම තියලා තියන්නේ කියන කාරණේ තියෙනවා. ඒ එක එකක්. අනිත් පැත්තෙන් යම් කිසි ආකාරයකට ඇය පිළිබඳව අලුත් විදිහට හිතන්නට මේ කාලවකවානුව තුළ යමක් ඉදිරිපත් කිරීමට, යමක් හිතන්නට, යම් අවස්ථාවක් ලබා දීම පිළිබඳවත් එතනදී යම් ආකාරයකට පැහැදිලි සතුටකුත් එතන තියෙනවා. මේ දෙකේම සම්මිශ්‍රණයක් තමයි මෙතනදී දකින්නට පුළුවන්. කොහොම වුණත් වර්තමාන කාන්තාව එදාට වඩා අද යම් කිසි ආකාරයකට ඉදිරින් සිටිනවා කියලා කියන්නට පුළුවන් සෑම අතින්ම. එය දේශපාලන ශාස්ත්‍රය හෝ වේවා, ආර්ථික ශාස්ත්‍රයන් හෝ වේවා, සමාජීය ශාස්ත්‍රයන් හෝ වේවා, වෙනත් ඕනෑම ශාස්ත්‍රයක ඉදිරියෙන් අද කාන්තාව මං හිතන්නේ කරට කර කිව්වොත් හරි පිරිමින් හා සමානව ඉදිරියට ඇවිත් සිටිනවා. ඒ නිසා මෙතනදී යම් ආකාරයකට අපිට යම් සුභවාදී ලක්ෂණ සහිත වූ තත්ත්වයක් පෙනෙන්නට තියෙනවා. හොඳයි. සාමාන්‍යයෙන් අපි ගෙදරකට යනකොට ඉස්සල්ලාම පුතෙක් ඉපදුනොත් ඒක වාසනාවක් කියන විදිහේ මානසික සංකල්ප අපේ ඔළුවේ තියෙනවා. දියණියක් ඉපදුනොත් ඒක පොඩ්ඩක් වාසනාව අඩුයි කියන වගේ දේවල් අපේ ගෙවල් වලත්, අපේ තැන් මේ අදත් ගම්වලත් මේ විදිහේ සංකල්ප තියෙනවා. මානසිකව වෙනස් වෙන්න ඕනේ නේද අපි මේ කාන්තාවට සමතන දෙන්න නම්? පුතෙක් හෝ දුවෙක් හෝ ඉපදීම කියන්නේ ජීව විද්‍යාත්මක සාධකයක්. ඒක තුල තියෙන්නේ යම් ආකාරයකට ඒ ක්‍රොමොසෝමවල ක්‍රියාවලිය හේතුවෙන් යම් දරුවෙක් දියණියක් හෝ පුතෙක් වීම කියන එක. හැබැයි ඒක තුළම අපිට කෙනෙක්ව යම් කිසි ආකාරයකට ඒ කියන්නේ ස්ථානගත කරන්න පුළුවන් නම් මේ නිසා මෙයාට යම් කිසි ආකාරයකට කාර්යභාරයක් තියෙනවා, මේ නිසා මෙයාට යම් කිසි කාර්යභාරයක් උරුම නැහැ කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා මෙතනදී විශේෂයෙන්ම අපි හිතන්නට ඕනේ පුතෙක් දුවෙක් කියන කෙම නෙමෙයි මිනිසෙක් වීම කාරණේ. මිනිසෙක් විදිහට කොහොමද මේ කියන කාන්තාව සහ පිරිමියා අතර මේ තියෙන අවස්ථාවන් ලබා දෙන්නේ කියන කාරණේ. මේ අවස්ථාව ලබා දීම කියන කාරණේදී බොහෝ විට අපි හිතන දෙයක් තමයි කාන්තාව කියන කෙනා හැම විටම පසුගාමී ලක්ෂණ සහිතව තමයි ජීවත් වෙන්නේ කියන එක. ඒක වැරදි. මොකද ඒක හැම වැරදි කියලා කියන්නේ කාන්තාවකටත් පිරිමියක හා සමානවම යම් ආකාරයකට තීරණ ගැනීමට හැකියාවන්, දක්ෂතාවයන්, කාර්යයන් කිරීමේ ඒ කියන්නේ මූලිකත්වය ගැනීමේ හැකියාව විශේෂයෙන්ම තීරණ ගැනීමේදී මම හිතනවා ඒ කියන්නේ පුරුෂ පාර්ශ්වයට වඩා තීරණ ගැනීමේ බොහොම හොඳ ශක්තියක්, බොහොම ධාරණ ශක්තියක් කාන්තාවට තියෙනවා කියලා. හැබැයි මේක මේ බොහොම අවලංගු තත්වයකට වැටලා තියෙන. එහෙම නැත්නම් ඒක හරියට අපි දකින්නේ නැහැ මේ කියන කාරණේ කොහොමද මේක මේ සමාජගත කරන්නේ කියන එක. මේක බොහොම ප්‍රශ්න සහගත මේ ක්‍රමයක්. ඒක ඉතිහාසයේ සිටම අනාදිමත් කාලයක ඉඳලම යම් ආකාරයකට පුහුණු කරාට පස්සේ ඒක අපි කියනවා චාමර මෙන්න මෙහෙම. ඒක බොහොම න්‍යායිකව ගත්තොත් එහෙම මම හිතන්නේ සේපාලි කෝටිගේ මහත්මියත් ඒක
මාතක එකඟ වෙයි. ඒක අර රූටඩ් එකක් කියලා කියනවා. ඒ කියන්නේ මුල් බැසගත්තු සංකල්පයක් වෙලා තියෙන්නේ. ඒ මුල් බැසගත්තු සංකල්ප එහෙම තිබුණාම ඒක පුදුරලා දාන්න හරි අමාරුයි. මොකද අතු කපනවා වගේ නෙමෙයි ඒ මුලක් පුදුරලා දැම්මම සමහරලාට ඒක එහෙමම තියෙන්නට පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කියන තත්ත්වය වෙනස් කරන්න නම් මම හිතන්නේ කාන්තාවද පිරිමියාද කියන එහෙම තම එහෙම කියන විදිහට බැලීම ඒ දෘෂ්ටියෙන් බලන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කළ හැකි සිටිය හැකි කාර්යයන් සමග කොහොමද ඇයට නිසි තැන ලබා දෙන්නේ කියන කාරණේ තමයි අවශ්‍ය වෙන්නේ. තමත් වැදගත් ඒ කාරණේ. ඔබටත් එහෙම හිතනවා නම් දිනියක් ඉපදුනහම මෙහෙමයි මේ විදිහයි පුතෙක් ඉපදුනා නම් මෙහෙමයි කියන විතරදී ඔබට හොඳම දේ තමයි ඔබේ අම්මා ගැන සිහිපත් කරගන්න. ඒ සියලු දේ සිහිපත් කර ගැනීම තුළ ඔබට වැටහිවි කාන්තාවක් වීම තුළ ඔබට ලැබුණු දායාදයන් කොයිතරම්ද කියන දේ පුතෙක් හෝ වේවා සැමියා හෝ වේවා මේ සමාජයේ සිටින සහෝදරයා හෝ වේවා මේ සියලු දෙනාටම කාන්තාව කොයිතරම් නම් ජීවිතයට උපකාර වෙනවාද අම්මාගේ භූමිකාව තුළ සිට අපි දේ බැලුවොත් ඒතරම් ඇය කොයිතරම් වටිනවද කියන දේ අපි අමුතුවෙන් කිව යුතු නැහැ. හොඳම උදාහරණයක් විදිහට අපි දකිනවා අම්මා රට ගියාම කොයි විදිහටද පවුලක් බිඳ වැටෙන්නේ කියන දේ බොහොම හොඳට අපි දකිනවා. ගෘහමූලික පියාණන් දරුවෝ තැන් තැන්වල විසිරලා ගිහිලා ස්වාමි පුරුෂයාත් හොයාගන්න බැරි විදිහට විසිරලා යන තැනටපත් වෙන්නේ අම්මා ගෙදර නැති වුනහම ඒ ප්‍රශ්නේ අපිට බොහොම හොඳින් තදින්ම දැනෙනවා. එතකොට අම්මගේ භූමිකාව කොයිතරම්ද කියලා ගෙදර. විදේශගත වීම කියන දේ අද සමාජය තුළ අපි දකින දේ අපට විදේශ විනිමය ඉපෙීමේදී දැවැන්ත ආර්ථිකමය කාර්යභාරයක් සිද්ධ කළාට ඒ ඔස්සේ බිඳ වැටෙන පවුල ඒ හරහා සිදු වෙන සමාජීය ව්‍යසනය බොහොම දැවැන්තයි. මම කැමති කතිකාචාර්යතුමනි ඔබතුමීගෙන් දැනගන්න මේ විදේශගත වීම කියන දේ කොයිතරම් දුරට අපේ රටේ කාන්තාවට අසාධාරණයක් වෙලා තියෙනවද? ඔව්. ඔබ අහපු ප්‍රශ්නෙත් එක්කම එතන පටන් ගත්තොත් හරි අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය තමයි එතන පේන්නේ. ඒකට හේතුව කුටුම්බයක් තුළ සම්පූර්ණයෙන්ම එහි තියෙන සම්පූර්ණ ඒ කියන්නේ ධාරණය එහෙම නැත්නම් ඒ දැරීම කියන එක දරන්නේ විශේෂයෙන්ම අම්මා. මෙතුමිය කිව්වා වගේ අර ගෘහමූලිකත්වය විතරයි එතනදී අපිට ගන්න බෑ කියන කාරණේ කියන්නේ මම ඒකයි කිව්වේ එතන නීතිමය තත්වයක් එන්න ඕනේ. මොකද ඉපදුන දවසේ පටන්ම උපැන්නේ ඉඳලම හැමදේම තීරණය කරන්නේ පුරුෂ මූලික සංකල්ප අනුව. මම හිතන්නේ සමහරට මේවා සමාජ විරෝධී ආකල්ප වෙන්නත් පුළුවන් අපි මේ කියන දේවල්. නමුත් මේක ඇත්ත කතාව අපි කතා කරන්න ඕනේ. මොකද මේ ඇත්ත කතාව කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඇත්තටම කොතනද මේ වැරද්ද වුණේ කියන එක සොයාගන්න. හරි ඒ වැරද්දත් එක්ක මේක එක පැත්තකින් එක වැරද්දක් එක පැත්තකින් එක අපිට හදාගන්න තියෙන ඉඩකඩ සඳහා යම්කිසි විවරණයක්. දැන් ওই කාරණියත් එක්ක ඔය මුලින් ඉඳන් මේ ගත්තොත් ඔය සියලු දේවල් මේ බැඳීම් ගත්තාම විදේශගත වීම කියන ගත්තොත් එහෙම අද විශේෂයෙන්ම يعني කුටුම්බයක ආර්ථික ශක්තිය වැඩි කරන්න මවකට සිද්ධ වෙලා තියෙනවා මවගේ කාර්යභාරය අරනකොට ඊට වඩා යමක් කරන්නට. ඒ නිසා සමහරවිට තමන්ගේ දරුපවුල සම්පූර්ණයෙන්ම කැප කළා විදේශගත වන්නට සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙවැනි තැනකදී මම නම් දකින විදියට මම සමහර අවස්ථාවලදී බොහෝ කාන්තාවන් මට මුණ ගැහිලා තියෙනවා. ඔවුන් ඇත්තටම කැමැත්තෙන් යන ගමනක් නෙමෙයි මේක. නමුත් යම් කිසි ආකාරයකට සමහරට ওই කුටුම්බ يعني විශේෂයෙන්ම ඔය මේ විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් ගත්තොත් තාමත්ම දාරිද්‍රතාවයට ලක් වුණු එහෙම නැත්නම් ඒ පරිසරය තුර යම් කිසි ආකාරයකට ස්වාමි පුරුෂයාට ඊට සරලන ශක්තියක් එහෙම නැත්නම් දායකත්වයක් ලබා දෙන්න බැරි වුණු ඒ වගේ පවුල්වල කාන්තාවන් තමයි විදේශගත වෙන්නේ. එතකොට මෙවැනි තැනකදී මේ ඔවුන් කාන්තාවන් විදේශගත වුණාම එතන ආයි නැවත කතා කරන්නට දෙයක් නැහැ. මොකද ඒ සමාජ පරිසරය තුළම ඒ සම්පූර්ණම කුටුම්බ මේ පරිසරයේ සම්පූර්ණම බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීම මොකද දරුවා සහ අම්මා අතර තියෙන සම්බන්ධතාවයේ දරුවා සහ ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධතාවේ ඊට පස්සේ මුළු සමාජය සමගම තියෙන සම්බන්ධතාව මේ සියල්ලම බිඳ වැටෙනවා. ඒ මේ බිඳ වැටීම නිසා මම හිතන්නේ ඉතාමත්ම සමාජීය වශයෙන් ඉතා විශාල අභියෝගයන්ට ලක් වෙන්නට සිදුලා තියෙනවා. විශේෂයෙන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෘත්තාර්ථිකත් එක්කනේ මේ 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 කියන ක්‍රමය අපිට හඳුනා ගන්න වෙන්නේ විදේශ රටවලට ගිහිලා රැකියා මේ කිරීම කියන එක. මේ කිරීම තුළ අද බලනකොට ලංකාවේ විශාල වශයෙන් බැලුවොත් එහෙම විවාහයන් දෙදරලා ගිහිලා තිනවා. කියන්නේ විශේෂයෙන් දික්කසාද වලට මූල පාලා තිනවා. ඒ වගේම විශාල වශයෙන් වෙනත් ආකාරයක කියන්නේ දරුවෙයින් අනාථ වෙලා තිනවා. ඒ කියන්නේ අම්මා නැහැ සමහරට තාත්තයි එවන සල්ලි වලින් සමහරලාට වෙනත් දේවල් වලට ඇබ්බැහි වෙලා තිනවා. මත්පැන් වගේ දේවල් වලට. එතකොට දරුවන් පිළිබඳ ලොකු මේ දැක්මක් පියාට ඇත්තටම නැති තැන් තියෙනවා. ඉතින් මොකද අපි එතන මම එකයි එතන පටන් ගත්තේ අර දාරිද්‍රතාවයත් එක්ක එතන තිනවා බොහෝ සමාජ එක බලන්න පුළුවන් මේ කියන්නේ මේ මොනවාද
මිනුම් දඩු තියෙන එක අධ්‍යාපනය පවුල්ලලාඩුයි දොර පියාගේ අධ්‍යාපනය අඩුයි මේ වගේ තියෙන තැන්වල මේ සියලුම දේවල් වල ලොකු ප්‍රශ්න සහගත තත්ත්වයක් මේක මතුවෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මම හිතන්නේ කාන්තාවක් විදේශගත වීම කියන කාරණය පිළිබඳව ඉතා බරපතලව සිතන්නට ඕන කාරණයක් වෙනවා. මොකද ඒක ඇත්තටම එක පැත්තකින් අපේ ලංකාවේ සමාජය තුළ ඒක අපිට නුපුරුදු දෙයක්. මොකද මව සහ දරුවා අතර තියෙන සහ මේ පවුල කියන එක ලාංකීය සමාජයේ සංකේතයක්. ඒක බොහොම ඉතාමත්ම මේ හොඳට හැදුණු සැකසුණු තත්ත්වයක් තමයි ලංකාව තුළ තියෙන්නේ. එතකොට මේක විසිරිලා යනවා. මේ විසිරුණු තත්ත්වය තුළ පවුල කියන එක නැති වෙලා යනවා. එතකොට කුටුම්භයක තියෙන අපේක්ෂිත කාරණා නැති වෙලා යනවා. මේ සියල්ලම එක බැලුවම මම නම් හිතන්නේ කාන්තාවක් විදේශගත වීම කියන කාරණය සම්බන්ධයෙන් දැන් මේ වර්තමානයේ හිතන්න තියෙන හොඳම කාලය ඇවිල්ලා තියෙනවා. මොකද ඒක ඊතරම් මේ කොහෙත්ම අපිට ගැළපෙන තත්වයක් නෙමෙයි. අනිවාර්යයෙන් නීතියේ තියෙන බලපෑම ප්‍රමාණවත්ද? තී ඇත්තටම මම හිතන්නේ මේ විදිහට මම ඒක පොඩක් සංශෝධනය කළොත් හරිය එතුමේ කිව්ව කතාවට ඇත්ත. ලංකාවේ නීතිය බොහොම සාධාරණ විදිහට කාන්තාවන් සම්බන්ධයෙන් ගොඩක් නීති පනවලා තියෙනවා. ඉතින් ඒ වුණාට නීති ඒ කියන්නේ බලාත්මක කිරීම තමයි මෙතනදී ඇත්තම පැහැරලා තියෙන්නේ. ඒ කියන්නේ යමක් අපිට හඳුන්වා දීම තුළම අපිට එතන විතරක් ඒක මේ එතනින් නවතින්න බෑ. ඒක කොහොමද බලාත්මක කරන්නේ? ඒ කියන්නේ ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන කාරණය මම හිතන්නේ ඒතරම්ම පැහැදිලි නෑ. ඒ පැහැදිලි නැතිකම සහ අනිත් එක තමයි විශේෂයෙන්ම දැන් අපි කතා කරපු සේයා ඒ වගේ එහෙම ලැදරියන් එහෙම සම්බන්ධයෙන් සහ සමාජ ස්ත්‍රී දූෂණ වගේ වගත්තුත් එහෙම විශේෂයෙන්ම කාන්තාවකට කරන්න පුළුවන් බලවත් අපරාධය කියලා සලකන්නේ ස්ත්‍රී දූෂණය. ඒක කැමැත්ත හෝ කැමැත්තට ඉරහිව කියලා නීතියේ හිමම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ වෛවාහක නිවස තුල දීවත් ඇගේ කැමැත්තෙන් තොරව යම් ආකාරයකට කිසිදු ආකාරයකට බලපෑමක් ඇති කරන්න බෑ කියලා නීතියෙන් පව හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි එතනදී අපිට ගෘහය ඇතුළට මේ එබිකම් කරලා බලන්නට බෑ. ඒක කොහොමද ඒ හිංසාවට ලක් වෙන්නේ කියලා. නමුත් යම් කිසි ආකාරයකට අසාධාරණට ලක් වුණායි කියලා තියෙන සමාජ අපි දැකලා තියෙන සමාජ සිද්ධීන් බැලුවාම ඒ තැන්වලදී ප්‍රධානම කාරණය තමයි කාන්තාවක් වීම නිසාම ඇයට නීති ඉදිරියට යන්න යම් ආකාරයක අපහසුතාවක් තියෙනවා. සමහර වෙලාවදී මේ සමාජ ව්‍යවහාරයේ තියෙනවා දෙබරක් ඇය දූෂණයට පත් වෙනවා සමහරට ওই නීතිමය කටයුතු වලට ගියාම කියලා. මොකද ඒකට හේතුව ඒක ඒ දිහා බලන්නේ ඇයට අසාධාරණයක් වුණාට වඩා මේ කවුද? ඇයට මේක කොහොමද වුනේ? මොන වගේ තත්ත්වයක්ද වුනේ? මොන වගේ කාරණාද සිද්ධ වුනේ? අන්න ඒ වගේ දේවල්. නමුත් මෙතන අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ කියන කාරණය සම්බන්ධයෙන් ඒ පීඩණයට පත් වෙලා තියෙන කාන්තාව සම්බන්ධ සාධාරණ ඉෂ්ට කිරීම සඳහා නීතිය කොහොමද බලාත්මක කරන්නේ කියන කාරණය. මම හිතන්නේ එතනදී ඒ ඉඩස පියවන්නට අපිට සිද්ධ වෙනවා. මීට වඩා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තියෙන අවකාශය වැඩි කළ යුතුයි. ඒකෙදි මම හිතන්නේ විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් වීම ඉතාමත් අවශ්‍යයි. කාන්තාවගේ දේශපාලන අයිතිය. අදැරෙද්දී පාර්ලිමේන්තුවේ 13 දෙනෙක් කාන්තාවන්ගේ නියෝජනය තියෙනවා. අපි එතනින් එහාට ගියාම පළාත් පාලන ආයතන බිම් මට්ටමේ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳ යම් යම් ආකාරයක ගැටලු තිබෙනවා. ඒ වගේම අනුත් ව්‍යවස්ථාවක් සකස් කරන කාලවකවානුවක් මේ සියලු තැන්හිදී බරක් ලැබිය හැකි කාන්තාවගේ දේශපාලන අයිතිය දේශපාලන නියෝජනය වෙනුවෙන් නීතිතුමනි සතුටු වෙන්න පුළුවන් තැනකද තියෙන දේශපාලන ප්‍රවේශය අයිතිය? සතුටු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේදී යම් තාක් දුරකට කියන්නට පුළුවන්. මොකද දැන් අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ 13 දෙනෙක්ගේ නියෝජනය තියෙනවා. ඒක ඇත්තටම කොහෙත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් ගණනක් නෙමෙයි. 125ක කෝටා එකක් මම හිතන්නේ සෑහෙන අනාදිමත් කාලයක ඉඳලා මම හිතන්නේ කාන්තාවන්ගේ නියෝජනය පැත්තෙන් ඉල්ලා සිටිනවා. ඒක මෙතෙක් ඉදී ඒ කියන්නේ හරියටම ක්‍රියාත්මක භාවයට සිදුවලා නැහැ. නමුත් එය සිදුවෙමින් පවතින බවට අපිට දැනෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ලම ගත්තාම මොකද රටක ජීවත් වෙන ජනගහනේ හරි අඩක් කාන්තාවන් වීම හේතු කොටගෙන ඒ කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අඩු ගානේ ඔවුන් වෙනුවෙන් ඊට සමාන වූ සංඛ්‍යාවක් නියෝජනයක් තියෙන්න ඕනේ. මොකද එහෙම නැතිව මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ තියෙන මේ කියන්නේ යම් ආකාරයක ඒ න්‍යායික සංකල්ප ගත්තත් එතනදී යම් ආකාරයකට ඉතාමත්ම පැහැදිලි විභේදනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව සම්බන්ධ විශේෂයෙන් දැන් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල පාර්ලිමේන්තු නියෝජනයක් ගත්තාම මම හිතන්නේ මාලදිවයින ඇරෙනකොට අපේ මේ 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 අනිත් ඉන්දියාව වගේ මේ හැම රටකම ගත්තාම ඉතාමත්ම අඩු දායකත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ ලංකාව මීට වඩා පුරෝගාමී වුණොත් පුරෝගාමීත්වයක් ගත්තොත් කාන්තාවන් සම්බන්ධයෙන් යම් ආකාරයකට ඉතා මේ යම් පහසුකම් ඒ කියන්නේ පහසුකම් මසලසා
දුන්නොත් ඔවුන්ට මැතිවරණ ක්‍රියාවලට සම්බන්ධ වීමට ලෝකයේ මං හිතන්නේ මේ නොයෙකුත් අවස්ථාවලදී කාන්තාවන් ජනාධිපතිනියක් වීම අගමැති ප්‍රථම අගමැතිනිය බිහි කිරීම කියන කාරණාවලදී ඉදිරියෙන් හිටපු රටක් විදිහට මං හිතන්නේ විශාල වශයෙන් විශාල ඉදිරි ගමනක් පෙන්නුම් කරන්නට පුළුවන් මේ කාන්තා දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙතනදී මේ දේශපාලන සහභාගිත්වය කියුවාම මේ දේශපාලන සහභාගිත්වය එක බැලුවම මේ ඉදිරිපත් වෙලා තියෙන කාන්තාවන් ටික දිහා බැලුවත් අපිට පේන දෙයක් තමයි ඔවුන් මේ ඒ කියන්නේ ග්‍රාමීය සමාජයේ ඉඳලා නාගරික සමාජය මේ කියන මේ මට්ටම් වලින් මේවා නියෝජනය කරන විදිහට ආපු අය නෙමෙයි කියන එක. මොකද එතන ඇත්තම පැහැදිලිව මම හිතන්නේ ඔවුන් පවා ඒක මතු කරන කාරණයක් වෙලා තියෙනවා. ඒකට හේතුව විශේෂයෙන්ම අපි අර සමහරලාට අපේ මේ විශේෂයෙන් දකුණු ආසියාතික දේශපාලන ක්‍රම කියලා මේ විඩෝ පොලිටික්ස් තමයි ගොඩක් වෙලාට පේන්නේ කියලා. ඒ කියන්නේ එක්කෝ පියා මැරුණොත් එහෙම නැත්නම් තමගේ ස්වාමි පුරුෂයා මැරුණොත් ඒ වගේ තමයි ඔවුන්ට දේශපාලනයට එන්නට පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඔන්න ඔය අවකාශයත් වෙනස් කරන්නට ඕනේ. සැබවින්ම තමන් වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වෙන කාන්තාවන් ඉන්නවා. සැබවින්ම දැන් ග්‍රාමීය මට්ටමේ දේශපාලනය බැලුවොත්ම ඔවුන්ට ඇත්තටම එතන ඒ ගමේ ජීවත් වෙන කාන්තාව තමයි ගමේ ඉන්න මිනිස්සුගේ දේවල් දන්නේ. සමහරට මරණාධාර සමිතිය ඉන්න පුළුවන්, සමහරට සනස සමිතියක ඉන්න පුළුවන්, යම් ඒ කියන්නේ ගොවි සමිතියක වෙන්න පුළුවන්. එවැනි තැනක නායකත්වය ගන්න කෙනා තමයි මං හිතන්නේ දන්නේ. ඇත්තටම මේ තියෙන තමගේ ප්‍රදේශයේ තමන්ගේ මේ ප්‍රදේශයේ තියෙන නෝගුත් තැන්වල තියෙන මොනවද හරිම ගැටලු කියලා. නමුත් මේක හරියට නියෝජනය වෙනවද කියන කතාව එතන එතනදී අපිට ප්‍රශ්න කරන්න වෙනවා. එහෙම නියෝජනය කරන්න නම් ඒ ගමක එහෙම නැත්නම් ඔවුන්ව නියෝජනය වෙන තැනකින් ඉතා මීට වඩා විශාල මේ සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. මොකද ඒක ඇත්තටම මම හිතන්නේ මේක කතාවට සීමාව කරලා මේක මේ නිකන් අපි හැමදාම මේක සාකච්ඡා කරනවා 125 දෙන්න එහෙම කියලා කතා කරනවා. එතකොට අපිට පේනවා කාන්තාවක් කතා කරනකොටත් පාර්ලිමේන්තුවේ කොයිතරම් ආකාරයකට ඔවුන්ට සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්නවද කියලා ඇයි කාන්තාවක් වීම නිසාම මෙන්න මේ කියන සියලු කාරණා දිහා බැලුවම මේ කතාවට නෙමෙයි මේක ක්‍රියාවට නගන්නට ඕනේ. මොකද ඒ ක්‍රියාවට නැංගුවොත් විතරයි මේ අනෙක් තමාගේ ප්‍රශ්නය තමා දන්නවා වගේම තමා නොවන අනිකාගේ ප්‍රශ්නය දැනගන්න නම් තමා නොවන අනිකා වෙනුවෙන් සිතන්නට පුරුදු මේ කියන්නේ සිතන්නට හැකියාවක් තියෙන්නට ඕනේ. ඒක පුළුවන් වෙන්නේ කාන්තාවක් තවත් කාන්තාවක් ගැන හිතන්නට පුළුවන් වෙනවා මිසක පුරුෂයෙක්ට බෑ කාන්තාවගේ කෝණයෙන් දෘෂ්ටි කෝණයෙන් මේ ප්‍රශ්න දිහා බලන්න. මම හිතන්නේ එතන නියෝජනය වෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළ මීට වඩා සහභාගිත්වයක් තියෙන්නට ඕන. බොහොම පැහැදිලි. මෙති නීතිතුමනි අවසාන වශයෙන් ඔබතුමිය මේ රටේ කාන්තාවන් වීම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සමගින් ඔබ ගැටෙනවා. මේ සියලු තැන්වලදී කාන්තා නියෝජනය කියන දේ ඔබට හසු වෙන තැනක්. අපේ රටේ කාන්තාවන් අපි හැමතැනම කියනවා අපිට සමතැන නිසිතැන දෙන්න කියලා. ඒ වගේම කාන්තාවන්ගෙන් වෙන්න ඕන කාර්යභාරයක්ත් තියෙනවා. අපි ඒ ගැන ටිකක් කියමු. කාන්තාවන් විදිහට මම හිතන්නේ මෙතනදී මූලිකවම හිතන්නට ඕන කිසිම අවස්ථාවක මම හිතන්නේ කාන්තාවක් පටන් ගන්න ඕනේ එතනින් තමන් ද්විතීය ස්ථානයක ඉන්න පුරවැසියෙක් නෙමෙයි කියන එක හිතන්නට ඕන. ඒ තැනින් පටන් ගත්තම ආත්ම ශක්තියක් කියනක ගොඩ නැගෙනවා. ඒ වගේම තමන් මෙතුමේ කිව්වා වගේ යුතුයකම් කරනවා වගේම තමන්ට අයිතිවාසිකමක් තියෙනවා කියන එකත් උන් දැනගන්නට ඕන. ඒ අයිතිවාසිකම් එක්කම ඒ සමාජ වගකීම් මොනවද කියන එකත් උන් ඒක ඒ ආකාරයෙන් පිළිගන්න ඕනේ. උදාහරණයක් විදිහට ලංකාවේ අද සාමාන්‍ය පරිපාලන ශාස්ත්‍රය ගත්තොත් ඉතා විශාල ගණනක් ඉන්නේ කාන්තාවන්. එවැනි අය ලොකු කාර්යභාරයක් තියෙනවා ලංකාවේ ප්‍රතිපත්ති තීරණය කිරීමේදී සහ ඒවා නිර්ණය කිරීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී කොහොමද කාන්තාවක් ඉදිරියට යෑම සඳහා අවශ්‍ය ඒ පිඹුරුපත් සකසන්නේ කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි අපි කියන අර thinking pattern හිතන විදිහ. අපි හැමතිස්සෙම අර පසුගාමී මානසිකත්වයෙන් හිතනවා නම් මේ දේවල් කිසි දෙයක් අපිට කරන්න බෑ. මොකද මම දකින්නේ සමහර වෙලාවට මේ විවාහය කියන එක නෛතික ලීවිල් එකට දැම්මහම ඒ නෛතික ලීවිල් යටතේ මිතුමිය කිව්ව මේ සියලුම කාරණා සිද්ධ වෙන්නේ අර ටිකක් ඒක පොඩක් ඒක සමහර විට මේක ටිකක් මේ ටිකක් දරන්න බැරි වචනයක් වෙන්නත් පුළුවන්. මොකද නෛතික වහල් භාවයකට අපිපත් වෙලා තියෙනවා ගේ තුල. මම හිතන්නේ එතනින් තමයි මේක ආරම්භ කරන්න ඕනේ. මේ ගේ තුලින් මේ කියන්නේ කුටුම්බය තුලින්ම තමන්ගේ නිදහස හොයන්න ඕනේ. ඒ නිදහසත් එක්ක නිදහස කොහොමද අනිකා සමග භුක්ති විඳින්නේ? අනිකා කියන්නේ මෙතනදී අනිවාර්යම ස්වාමිපුරුෂයා. ඔහු සමග කොහොමද භුක්ති විඳින්නේ? ඉතින් එහාට ඒක සමාජයට ගියාම ඒ සමාජයේ ඉන්න අනිත් සහෝදරයන් සමග කොහොමද මේක භාවිත කරන්නේ? ඊට පස්සේ ඒක කොහොමද ක්‍රියාවට නංවන්නේ? තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ සහ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ. නොබියව මේ දේවල් කතා කරන්න පුළුවන් නම් ඒ වගේම තමන්ගේ දායකත්වයේ
තමන්ට කරන්නට පුළුවන් දේ කරන්න පුළුවන් කියන හැඟීම හැම විටම පෙන්වන්නට පුළුවන් නම් ඍජු පිළිවෙතක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මං හිතන්නේ කාන්තාවක තියෙන ඒ ශක්තිය ජවය මං හිතන්නේ ඒක කිසිසේත්ම දෙවෙනි කොට සලකන්නට බෑ මං හිතන්නේ ඒක තමයි අපිට දෙන්නට පුළුවන් පණිවිඩය සමතන නිසිතන මේ සියල්ලෙන්ම අපි අපේක්ෂා කරන්නේ අපිට ඒ කියන්නේ එහෙම නැත්නම් කාන්තාවක් වශයෙන් කාන්තාවකට ලැබිය යුතු ශක්තිය ධෛර්යය මේ සමාජයේ කොතනද ලබා ගන්නේ ඒ සඳහා මං කියන්නේ සටන් කියන වචන මම පාවිච්චි කරන්නේ ඒ සඳහා වෙනසක් ඒ කියන්නේ විප්ලවයක් කියන්නේ වෙනසක් ඒ වෙනස සඳහා අපි හැමතිස්සෙම මුණ දෙන්න ඕනේ. මේ ආකාරයෙන් අපි අද දවසේදී කතා කළේ මේ රටේ කාන්තාවන් වෙනුවෙන් මාර්තු 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේ දෙනවා. ඒ නිමිති කරගෙන ජාතික උත්සවය පැවැත්වෙන්නේ මාතර සනජ්ජාසූරිය ක්‍රීඩාංගණයේදී තුන්කල් දකින්නී සවියෙන් දිනන්නේ කියන තේමාව ඔස්සේ ඊට අදාළව අපි අද දවසේදී කතා කළේ මේ රටේ කාන්තාවන් සතුව පවතින ප්‍රශ්න මොනවාද? ඒවා නිවැරදි කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවාද කියන දේ පිළිබඳව. අපි කතා කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී අජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීතිඥ විශාඛා සූරි බණ්ඩාර මහත්මිය සමගින්. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. අපි ප්‍රාර්ථනා කරනවා මේ රටේ කාන්තාවන් අපේ අම්මාවරුන් ගැන හිතාගන්න කොයිතරම් දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවාද? ඒ කාර්යභාරය ඔස්සේ පුරුෂයන් විදිහට අපේ ජීවිත කොයිතරම් දුරට සාර්ථක කරගන්නට ඇය ලබා දුන්නු දායකත්වය කොයිතරම්ද? ඒ හා සමානවම අපිට හිතන්න පුළුවන් නම් දැරිය පිළිබඳ, ඒ වගේම බිරිඳ පිළිබඳ, සොයුරිය පිළිබඳ මේ සමාජයේ තියෙන මේ තැන බොහෝ දුරට වෙනස් වේවි. කාන්තාවන්ට නිසි තැන සම තැන ලැබෙන්නා වූ යුගයක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අදට සමුගන්නවා. හෙට ආයෙත් හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.